බෞද්ධ ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන වෙසක් පුන් පොහෝ දිනය සඳහා ඉදිරිව ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. රට තුල ව්‍යාප්තව ඇති කොවිඩ් වසංගතයත් සමග මෙවරත් බුදුන් වහන්සේගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම යන සම්බුද්ධ තෙමගුල සිහිපත් කිරීමට සිදුව ඇත්තේ දැඩි සංචරණ සීමා හමුවේ තම නිවෙස්වලට සීමා වෙලා. මේ හමුවේ මෙවර වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වීමද අවලංගු කර තිබෙනවා. සංචරණ සීමා හමුවේ සැමරෙන මෙවර වෙසක් උත්සවය පිළිබඳව මල්වතු අස්කිරි අනුනා හිමිවරුන් මෙලෙස අදහස් පළ කළා. ඉතාමත්ම බුද්ධිමත්ව, ඉතාමත්ම ක්‍රමානුකූලව සෞඛ්‍ය නීති රීති පිළිපදමින් බොහෝ සෙයින් වන්දනමානාදී සිදු කළ හැකි ආකාරයට ඒ කටයුතු සිද්ධ කිරීම. තම සමන්ගේ නිවාස වාසස්ථාන ආදී රැඳී සිටීමෙන් බුද්ධ ධම්ම සංඝ සංඛ්‍යාත රත්නත්‍රයට නමස්කාර කිරීම වන්දනමාන කිරීම සීල සමාදාන ධර්ම ශ්‍රවණ ආදී යෙදීම ඉතාමත්ම උචිත වන බව කරුණාවෙන් පෙන්වා දෙන්නට කැමැතියි. ඊවර විසක් දිනෙමෙන් මේවර විසක් දිනයටත් විසක් තොරණින් මහා පරිමාණයේ විසක් සැරසිලි වලින් මුළු රටම ආලෝකවත් කිරීමට මේ වසංගත තත්ත්ව නිසා ඉඩ නොදෙන තත්වයක් උදා වී තිබෙනවා. ඒගෙන අපි කවුරුත් පසුබට නොවේ සද්ධාව භක්තිය හදවත් තුල උපදවාගෙන බුද්ධ චරිතයේ හා බෝසත් චරිතයේ ඉගැන්වෙන අහිංසාව පරෝපකාරය කෙලෙහි ගුණ සැලකීම ඉවසීම අටලෝ දහමින් කම්පා නොවීම වැනි ගුණාංග ජීවිතවලට එකතු කරගෙන ප්‍රතිපත්ති පූජාවෙන් ජීවිත ආලෝක කර ගැනීමට අප කවුරුත් උත්සාහ දරමු. සියලු ලාංකිකයෝ එක පෙළට පෙළ ගැසී මේ අවස්ථාවේ කටයුතු කළ යුතුව තිබෙනවා. ඔබ ඔබේ යුතුකම රට වෙනුවෙන් ඉටු කිරීම මේ වැදගත් අවස්ථාවේ ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අතර වෙසක් උත්සවයට සමගාමීව බතික් අත්‍යන්තර රෙදිපිලි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන ආශ්‍රිතව සිදු කරන ලද බතික් වෙසක් පහන් කෝඩු නිර්මාණ කිහිපයක්ද එම අමාත්‍යංශය විසින් හඳුන්වා දී තිබෙනවා. මෙහි පළමු බතික් වෙසක් කූඩුව පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන් වුණා. වෙසක් මංගල්‍යය අපි සිරු දිනාටම උත්කර්ෂවත් ලෙස සමරන්න බැරි වුණත් මේ තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය තුළ බතික් අත්‍යන්ත පේශකර්ම සාදේශීය ඇඟලුම් අමාත්‍යංශයත් ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර ශිල්පීන් ලව්වා කරපු ඉතාම දැකුම්කලු බතික් වෙසක් කූඩු නිර්මාණ පෙළක් අපි බලාපොරොත්තු වෙනවා කොළඹ නගර සභා භූමියේ ප්‍රදර්ශනය කරන්න. මේ කොවිඩ් වසංගත තත්ත්වය නිමා වීමත් එක්ක ඊළඟ පොසොන් පෝයේ දවසට අපි බලාපොරොත්තු වෙනවා මෙය ලංකාව පුරාම බතික් නිර්මාණ වලින් හදන පොසොන් කූඩු වෙසක් කූඩු මේවා සියල්ලම මුළු රට පුරාම අලුත් නිර්මාණ ලෙස ඉදිරියට යයි කියලා. වෙසක් දිනය වෙනුවෙන් සිදු කරන වෙසක් සැරසිලි සඳහා මෙවර පවතින්නේ අඩු ඉල්ලුමක් බවයි ඒ ආශ්‍රයෙන් සිය ජීවිකාව සිදු කරනු ලබන පිරිස් පවසන්නේ. පහුගිය අවුරුදු දෙකම අපට වෙසක් භාණ්ඩ නිෂ්පාදනය කරාට අලෙවි කරගන්න බැරුණා. මෙවරත් අපි නිෂ්පාදනය කරපුවා බෙදාහැරියක් කඩවල හිමියන් ගාව තියෙනවා. ඒ අයට අලෙවි කරගන්නත් බෑ. පාරිභෝගිකයන් බෞද්ධයන්ට ඒ වෙසක් කූඩුව මිල දී ගන්න යන්නත් බෑ. මේ වගේ අවස්ථාවක මේ රජයවත් මේ ගැන හිතලා නැහැ. වෙසක්ගේ ගෙදර ඉඳගෙන සමරන්න හරි වෙසක් සැරසිලි භාණ්ඩ අලෙවි කරන ස්ථාන වලට අවසර ලබා දෙන්න කියලා මේව අලෙවි කරගන්න බැරි වුණොත් අපි සියලු දෙනාම අසරණ වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.